ලසන්ත ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජික විශේෂයෙන්ම මීට වසර දෙකකට පමණ පෙර තිබුණු පෝලිං වල මිනිස්සු මැරුණු යුගයේ අවසන් කරලා තෙල් වලට ගෑස් වලට ඒ වගේම සල්ලි ගෙවන්න බැරුව හිටපු කාලය අවසන් කරලා ගොවියට පොහොර ටික ලැබෙන තත්ත්වයට සලස්සලා පැය 14ක් ලයිට් කපපු යුගයේ අවසන් කරලා ඉස්කෝලේ යන්න බැරුව හිටපු ළමයින්ට ඉස්කෝලේ යන්න අවස්ථාව සලසලා දීලා විතරක් නෙවෙයි ඒ ළමයින්ට උදේ ආහාර වේල හම්බ වෙන තැනටත් කටයුතු කරලා දීලා ඒ වගේම පාසල් දරු දරුවන්ට තරුණ තරුණියන්ට ක්‍රීඩා කටයුතු ටික කරන්න බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දීලා සංචාරකයෝ එන්නේ නැතුව තිබුණු රටක් සංචාරකයන්ට එන්න හිතෙන රටක් බවට පත් කළා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම තුලින් හෝටල් වලට ඒ වගේම හෝටල් සේවකයන්ට හොඳ ආදායමක් ලැබෙන තත්ත්වයට පත් කරලා ඒ වගේම රුපියල් 500ට 600ට යනවා කියපු ඩොලරය රුපියල් 300 මට්ටමේම තියා ගැනීම නිසා විශේෂයෙන්ම පිටරටවල් වල ඉගෙන ගන්න දරුවන්ටත් සහනයක් ලබා දීලා දෙමව්පියන්ට තිබුණු ලොකු හිසරදයක් නැති කරලා ඒ වගේම උරුමය වැඩසටහන මගින් සිංහක්කර ඉඩමක අයිතිය නැතිව හිටපු බොහෝ දෙනෙකුට සිංහක්කර ඉඩමක අයිතිය ලබා දීලා ඒ වගේම අස්වැසුම මගින් වෙනදට වඩා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ප්‍රතිලාභ ලැබෙන විදියට වැඩ කටයුතු සකස් කළා ඒ ලැබෙන මුදලුත් වැඩි කරලා ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් 10,000කින් වැටුප වැඩි කරලා දීලා ඒ වගේම බිංදුවටම වැටිලා තිබ්බ අපේ මහ බැංකුවේ සංචිතය ඩොලර් බිලියන 5.5කට ගෙනැල්ලා ඒ ඩොලර් බිලියන 5.5කට සංචිතය ගෙනාවේ විදේශ ණය ගෙවන ගමන් විශේෂයෙන්ම බංග්ලාදේශය වගේ රටවල් වලින් ගත්ත ණය මුදල් සම්පූර්ණයෙන් ගෙවලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වික්‍රමයක් කරලා ඉන්න අවස්ථාවක මං හිතන්නේ අපේ රට සංවර්ධිත දේශයක් කරා පත් කරන්න සැලසුම් සකස් කරමින් තියෙන වෙලාවක තමයි අපි මේ ඉන්නේ. යන්තම් අටපාස් වෙච්ච සජිත් ප්‍රේමදාස මහත්තයා කාලයක් පුරසාරම් බෑවා එංගලන්තයට ගිහිල්ලා යා උපාධියකුත් ගත්තා දේශපාලන විද්‍යාව කියලා. දැන් ඒ විද්‍යාලයේම විශ්වවිද්‍යාලයේම කියලා තියෙනවා එහෙම උපාධියක් නැහැ එක වසරක් විතරයි එතුමා උගෙනගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි ඒක නිසා දැක්කා උසනම් සෙකියුරිටි එහෙම නැත්නම් මිටිනම් කම්කරු කියලා තෝර තෝර හිටපු සජිත් මහත්තයා මං හිතන්නේ අද ස්මාර්ට් බෝඩ් ටිකක් අරගෙන රට වටේ යනවා ඒ වගේම බස් එලවනවා ක්‍රිකට් ගහනවා පියානෝ ගහනවා සින්දු කියනවා. ඉතින් මං අහන්නේ මේවා රටක නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙච්ච දේවල්ද? ඒ වගේම තමයි සමාජ සේවකයෝ රට පාලනය කරනවා නම් අපිත් හොඳ සමාජ සේවකයෝ. ඒ වගේම තමයි සර්වෝදය නායකයා ඊටි ආර්යරත්න මැතිතුමා හොඳ සමාජ සේවකයෙක් වශයෙන් කටයුතු කළා. එහෙනම් මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස ඇමති වෙලා හිටිය කාලේ, සංස්කෘතික ඇමති වෙලා හිටිය කාලේ මොනවද කරේ? තමන්ගේ තාත්තා හදපු උදාගම්මානවල තව ගෙවල් ටිකක් හදන්න උත්සාහ කරා විතරයි. හැබැයි ගම්මානයක්වත් නිවසක්වත් සම්පූර්ණයෙන් සකස් කරාද කියලා අපි නම් දන්නේ නැහැ. අර තාත්තා කරපු දේවත් හරියට කරගන්න බැරි වෙච්ච පුතෙක් කියලා තමයි කියන්න තියෙන්නේ. අර සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරික්ත සේවකයෝ දාලා විශාල විකාරයක් නැටුවා. ඉතින් තාත්තගෙන් පුතාට යන දේශපාලනේ නවත්ත ගන්න කටයුතු කරන්න ඕනේ. ඒක නිසා මම හිතන්නේ එතුමට තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් එතුමා ඒක දැනුම ලබා ගත්තා නම් අටේ පන්තියේ ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් හරි දේශපාලනේ ඉගෙන ගත්තා නම් අර එංගලන්තේ ගිහිල්ලා උපාධි ගන්න නැතුව රස්තියාදු වෙච්ච කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉගෙන ගත්තා නම් එතුමටත් තිබ්බ හොඳ නායකයෙක් වෙන්න. ඒ වගේම අපි දන්නවා මේ ළඟදී ජී.එල්. පීරිස් මහත්තයා කියනවා දැන් පත් වෙලා ඉන්නේ පින්ජනාධිපති විලෙක් කියලා. මම කියනවා ජී.එල්. පීරිස් මහත්තයාට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 ඡේදයේ පැහැදිලිව කියනවා ජනාධිපති ධූරය හිස්සුවොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතරින් ජනාධිපති ධූරයට තෝරා ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපති වීරයා ලෙස තෝරාපත් කරගනු ලැබිය යුත්තේය. ජී.එල්. පීරිස් මහත්තයාට මේකවත් තේරෙන්නේ නැත්තම් මේ පිනටපත් වෙච්ච ජනාධිපති කියලා කියනවනම් මං හිතන්නේ ජී.එල්. පීරිස් මහත්තයාගේ ඔළුව
පරිස්සම් කරගන්න ඕනේ එතුමගේ දේශපාලන දැනුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තියෙන දැනුම පරීක්ෂා කරගන්න ඕනේ. ඔය වගේ බොරු නීති උපදෙස් දීලා තමයි අර දින 52ක් මේ රට කාබාසිනිය කරේ. දින 52ක් මේ රට කාබාසිනිය කරලා ඒ නැති ප්‍රශ්න ඇති කරේ. මෙන්න මේ වගේ බොරු නීති තර්ක මතු කරන්න ගිහිල්ලා තමයි. ඒක නිසා අපි කියනවා නැවත වරක් ජීඑල් පීරිස්මතුමාට කරුණා කරලා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති විදියට පත් වුණේ පිනටවත් පවටවත් නෙවෙයි, මේ රටේ ජනතාවගේ වාසනාවට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ කියලා අපි කියන්න කැමැති. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ රට විනාශ කරපු එකේ වගකීම බාර ගන්න ඕනේ. දැන් ඒගොල්ලොම කියනවා 60,000ක් මැරුණත් සමා වෙන්න කියලා. අර බස් ගිනි තිබ්බා සමා වෙන්න කියලා කිව්වත් දන්නේ නැහැ. පොලිසිය හමුදාවේ මිනිස්සු මැරුවා, විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරු මැරුවා, ඒවට වන්දි ගෙවන්නේ කොහොමද? මම කියනවා, මම අභියෝග කරනවා, දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවානේ ජනාධිපති වුණොත් වරප්‍රසාද ගන්නෙ නැහැ, වාහන ගන්නෙ නැහැ, ගෙවල් දොරවල් ගන්නෙ නැහැ. අරවා මේවා ගොඩක් කතන්දර. ඕගොල්ලෝගේ 39 දෙනෙක් පාර්ලිමේන්තු හිටියා, ඒ 39 දෙනා විශ්‍රාම වැටුප් ගන්නවද? වාහන පර්මිට් කීයක් ගත්තද? කරුණා කළා ඔය ගන්න විශ්‍රාම වැටුප අරමුදුලකට දාලා අර මැරපු 60,000 දූදරුවන්ට මුණුබුරු මිනිපිරියන්ට යම් කිසි මුදලක් ගෙවන්න සහනයක් විදියට. මොකද ඔවුන්ගේ දෙමව්පියෝ තමයි ඔබතුමන්ලගේ ඒ 60,000 ඇතුලේ ඝාතනය වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා කරුණා කළා ඔය අරමුදල ගන්නෙ නෑ කියන එක ක්‍රියාවෙන් පෙන්නන්න, ආදර්ශයෙන් පෙන්නන්න. එහෙම නැත්නම් ඒ දරුවන්ට දෙන්න බැරි නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ගේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ඔය මුදල් ටික බැර කරන්න. ඒක නිසා කටින් බතල හිතවන්නේ නැතුව අපි කියනවා මේ ගත්ත වාහන පර්මිට් වල වටිනාකම්, මේ ගන්න විශ්‍රාම වැටුප් වල වටිනාකම් කරුණා කළා ඒ අරමුදල් වලට බැර කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ ලස්සන පාට කියනවා මේ ඡන්ද ජය ගන්න. බලන්න උමා ඔයට විරුද්ධ වෙලා අවුරුදු ගානකේ ව්‍යාපෘතිය පාඩු වෙච්ච එක තුලින් රටට කොච්චර නම් ආදායමක් අහිමි වුණාද? ඒ අහිමි වෙච්ච ආදායම ඔය ඕගොල්ලෝ ගන්න විශ්‍රාම වැටුප් වලින් ගෙවන්න, ගෙවල මේ රටේ ජනතාවට වග කියන පක්ෂයක් බවට ඔබ ඔප්පු කරලා පෙන්නන්න. ඒ වගේම ගණිකා වෘත්තිය නීතිගත කරන්න යනවලු මොනවද මේ කියන කතාව අපේ සංස්කෘතියට අපේ ආගමට මේවා ගැළපෙනවද කියලා හිතලා බලන්න ඕනේ. ඒ වගේම තමයි ලාල්කාන්ත සහෝදරයා කියනවා ගමේ ඉන්න ජම්බිපේ පාක්ෂිකයලු මීට පස්සේ අධිකරණය වෙන්නේ, ඒගොල්ලෝ නීති හදන්නේ, ඒගොල්ලෝ නීතිය පසඳලන්නේ. ඉතින් එහෙමනම් ඕගොල්ලෝ කලින් කරපු විදියට ගෙවල් වල තියෙන ඐඩෙන්ටි කාඩ් එක එකතු කරගෙන ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැතුව ජනතාව වහල්ලු කරගෙන ජනතාවට අර කැලෑ නීතිය රජ කරවන්නද මේ පාර ඡන්දෙ ඉල්ලන්නේ කියලා අපි අහන්න කැමති. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැම පාරම වැඩපෙන්නවා. එතුමා 2005 පෙරදුනේ විශාල කුමන්ත්‍රණයක් තුලින්. ඒ වගේම අපිට මතකයි ඊට කලින් ඡන්දෙදිත් අර නගර සභාවේ බෝම්බයක් පුපුරලා අනුකම්පා ඡන්ද වලින් එතුමාව පැරද්දුවා. ඉතින් ඔන්න ඔය වගේ මං හිතන්නේ අසාධාරණ විදියට පැරදිලා තමයි මේ රට මේ විනාශයට පත් වුනේ. ඒක නිසා අපි කියනවා ජනතාවට පැහැදිලි තීන්දුවක් ගන්න. මේ රටට තරුණ සේවා සභාව ගෙනැල්ලා, මේ රටට කර්මාන්තපුර ඇති කරලා, නිදහස් වෙළඳ කලාප ඇති කරලා, මේ රට දියුණු කරන්න විශාල ශක්තියක් වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මේ ආර්ථික අර්බුදයෙන් රට බේරගන්න කටයුතු කරලා තියෙන වෙලාවක, අපි ණය ගෙවන ගමන් අපේ ඩොලර් සංචිත වැඩි කරගෙන තියෙන වෙලාවක, අපේ දරුදරියන් ගැන හිතලා, රටේ තරුණ පරම්පරාව ගැන හිතලා, මේ රට ස්ථාවර රටක් බවට පත් කරන්න එතුමට අවස්ථාව දිය යුතුයි කියන මතය අපි ගමින් ගමට ගෙයින් ගෙයට ගෙන යන්න ඕන කියලා ප්‍රකාශ කරමින් මම නිහඬව බොහොම ස්තුතියි. සුබ උදෑසනක් මාධ්‍යවේදී සියලුම දෙනාට. මම නෙවෙල් ඉගලවිතාන බෙන්තරල්පිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක. අද මත් සාකච්ඡාවේදී මම මුලින්ම සඳහන් කරන්න ඕන පසුගිය වර්ෂ දෙකකට කලින් 2022 රට අර්බුදයකට ගිහිල්ලා බංකොලොත් බවට පත්වෙච්ච මොහොතේ අපේ සමස්ත අධ්‍යාපනයට පාසල් පද්ධතියට උනේ මොකක්ද කියන එක අපි මෙනෙහි කරගන්න ඕන. ඔබ සියලු දෙනාට මතක ඇති 2022 ඒ අර්බුදයේ වෙලාවේ රටේ ඉන්ධන සැපයුමක් තුන්නේ, ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණයෙන් අඩාල වුණා, පාසල් දරුවන්ට පාසල් වලට යන්න බැරි වුණා, ගුරුවරුන්ට යන්න බැරි වුණා, සියලුම ප්‍රවාහන සේවා අඩාල වුණා. ඊට කලින් කොවිඩ් අර්බුදයෙන් ඒකත් පාසල් පද්ධතියට සහ විශ්වවිද්‍යාල පද්ධතියට ඉතා නරක ලෙස බලපෑවා. මේ වෙලාවේ මම මේක සඳහන් කරේ දැන් මේ දිනවල කුමන හේතුවකටද කියන්න
එකපාරටම අපිට සාධක හොයාගන්නත් බෑ. හේතුව තමයි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා මේ දවස්වල සඳහන් කරන කාරණයක් තමයි රජයේ සියලුම වැටුප් තල ඒ වැටුප් තලවල තියෙන විෂමතාවය එතුමා නිවැරදි කරන්න කටයුතු කරනවා කියලා පොරොන්දු වෙලා තිනවා සියලුම වැටුප් තල හිමි රාජ්‍ය සේවයේ සියලුම අංශවලට. එම නිසා මේ වෙලාවේ මේ සමස්ත ගුරු පරපුරෙන් මම ඉල්ලා සිටිනවා රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා හැමෝටම දුෂ්කරතාවක් තියෙනවා මේ වගේ මොහොතක ළමයි නැවත මේ අධ්‍යාපන පද්ධතියට එකතු වෙනමින් යන වෙලාවක විශේෂයෙන් මේ දිනවල වාර විභාග සමහර පාසල් වල පැවැත්වෙනවා ඒ වගේම ක්‍රීඩා උත්සවත් පාසල් සමහර ඒවායි පැවැත්වෙනවා මෙවන් තත්ත්වයක් තුල යම්කිසි දේශපාලන උසිගැන්වීමකට ගුරු පරපුරේ යම්කිසි කොටසක් ළමයින්ගේ අධ්‍යාපනයට බලපාන ලෙස කඩාකප්පල්කාරී ලෙස මේ ලෙඩ නිවාඩු දාලා පද්ධතියට හානියක් කරනවා කියන්නේ අපේ අනාගත පරපුරට ඉතා නරක ලෙස බලපාන කාරණයක්. මෙහිදි මම ස්තුතිවන්ත වෙනවා එසේ වර්ජන තර්ජන තිබියදී සමහර පාසල් බොහෝ දුරට සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා. එම නිසා සමස්ත ජනතාව වෙනුවෙන් මම ඒ ගුරු මෑණිවරු පියවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පහුගිය කාලේ කියන්නේ පසුගිය සතියේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යාපනය ප්‍රදේශයේ සංචාරය කරන අතරතුර එතුමා සහභාගී වුණා නව ගුරුපත්වීම් ලබා දීමේ උත්සවයට. එහිදී එතුමා සඳහන් කළ කාර්යයක් තමයි යාපනය ගුරුසිරිත. ඒ කියන්නේ සම්ප්‍රදායිකව කොහොමද යාපනයේ ගුරුවරයා අතීතයේ සිට මේ දක්වා තමන්ගේ පලාතේ තමන්ගේ දරුවන්ට කුමන බාධක තිබුණත් ඒ කාලේ යුද්ධය තිබුණා ආර්ථික පසුතැවිලි තිබුණා මේ රට බංගකොලොත් තුනෙන් පස්සේ ඒ සියලු දේ නොතකා ඒ ගුරුරුන්ටත් මේ වැටු ප්‍රශ්නේ එතුමාලට හැමමම තියෙනවා. නමුත් කවදාක්වත් උතුරු නැගෙන පළාත්වල පාසල් පද්ධතිය වර්ජන වලින් ලෙඩ නිවාඩු දාලා කඩාකප්පල්ුන්නේ නැහැ. ඒක නිසා දකුණේ අපිට ගන්න තියෙන ආදර්ශය තමයි ගරු ජනාධිපතිතුමා කිව්වේ යාපනයේ ගුරුසිරිත රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් වෙන විදියට නැවතත් ඒ පිළිබඳව සාකච්ඡා කළා ඒ වටිනා දේවල් නැවතත් කොහොමත් සමාජයට ලබා දෙනවා කියලා. ගුරු වෘත්තේ ආදර්ශයක් වෙන්න ඕන සටන් පාඨ වලින්ම විතරක් නෙමෙයි. මොකද මෙවැනි මේ වගේ අර්බුදයක් දිගට ගියොත් එහෙම ඒකෙන් ඒ නරක නාමයක් ඇති වෙන්නේත් ගුරු පරපුරට. මොකද ගුරු වෘත්තේ කියන්නේ දේවත්වයෙන් සලකන වෘත්තියක්. එම නිසා ගරු ජනාධිපතිතුමා යාපනයේ ගුරු සිරිත නැවත ඇති කළා. මම හිතනවා සමස්ත ගුරු පරපුර නැවත ඉතා නම්බුකාර ලෝකය පිළිගන්න විශේෂයෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පවා යාපනයේ ගුරු භවතුන්ට ඉල්ලුමත් වුණ අතීතයේ එනිසා එතුමා උත්සාහ කරනවා කොහොම හරි එම තත්ත්වය නැවත ඇති කරන්න. ඒ වගේම තමයි අපි රට දැන් මේ වර්ෂ දෙකකට පස්සේ වර්තමාන තත්ත්වය බැලුවොත් එහෙම ආර්ථික වශයෙන් නැගීගෙන එන මොහොතක් තමයි මේ. මේ මොහොතේදී අපි ආවර්ජනයක් කළ යුතුයි. මේ දත්ත කීපයක් අපි සංසන්දනය කළා. විශේෂයෙන් සංචාරක පැමිණීම 2023 වර්ෂයේ 115කට ආසන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ 100% වර්ධනයක් ඇති වෙලා තියෙනවා. 2024 මාර්තු වෙනකොටත් 635,000ක ප්‍රමාණයක් රටට සංචාරකෝ ඇවිල්ලා තිනවා. ඒකත් 100% වර්ධනයක්. ඒ වගේම තමයි උද්දමනය 70%කට තුනක් බංකුලොත් රටක් වෙලාවේ. දැන් ඒක 101.5 වැනි මට්ටමකට අඩු වෙලා තිනවා. බැංකු පොලි අනුපාතත් එසේමයි 32 තිබිලා 109.11 වැනි අඩු මට්ටමකට පත් වෙලා තිනවා. ඒකට ඒක ආයෝජනවලට ඉතා හිතකර තත්වයක් නව ව්‍යාපාර ආරම්භ කරන්න. ඒ වගේම තමයි දැන් අපි මේක සඳහන් කරන්න ඕන අපිට වෙලාවකට හිතනවා අපේ විපක්ෂ නායකතුමත් අනුරුද්ධ සානායක මහත්මයාත් ජනතා විමුක්ති පෙරමුණ නායකතුමා එතුමන්ලා දෙන්න මේ බරපතල ප්‍රශ්නය ඉතා සැහැල්ලුවෙන් සලකන්නේ කියලා. මොකද දැන් මේ අර්බුදය ඇති වුණ වෙලාවේ දැන් මේ හැමෝම ප්‍රතික්ෂේප කර ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි තනි මන්ත්‍රීවරයා විදිහට ඇවිල්ලා ජනාධිපතිවරයා මේක බාරගත්. අද වෙනකොට ලෝකයෙන් එතුමාට කොළේලියක් ලැබිලා තියෙනවා සියම මූල්‍යයන් වලින්. මොකද උදව් කරලා දැන් මේක ප්‍රතිඵල පැහැදිලිව පෙන්වලා තියෙනවා. දැන් ඊළඟට තියෙන ඉදිරි මාස 1-2 ඇතුළත කොහොමද මේ ඉතුරු ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න කියලා. විශේෂයෙන් ජපානය අපිට මේ වෙලාවේ ලොකු සහයෝගයක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. විශේෂයෙන් ජයිකා ආයතනය හරහා අර නැවතුණු ව්‍යාපෘති ආරම්භ කරන්න. ඉතින් අපිට ගරු විපක්ෂ නායකතුමාගෙන් සහ අනුරුද්ධ සානායක මන්ත්‍රීතුමාගෙන් අහන්න තියෙන්නේ ඔබතුමාලා මේ ප්‍රශ්නය
නිසි ලෙස බැරෑරුම් ලෙස හදාරලාද මේ කටයුතු කරන්න කියලා. මොකද දැන් ලෝකේ රටවල් බැලුවොත්, බංකොලොත් රටවල් කීපයක් අපි අරන් බැලුවොත්, සමහර රටවල් තියෙනවා දහවතාවකට වඩා නැවත නැවත බංකොලොත් බව ප්‍රකාශ කරලා තියෙනවා. අපේ ශ්‍රී ලංකාව ගරු ජනාධිපතිතුමා මම නම් හිතන්නේ ඒ තත්ත්වයට පත් වෙයි කියලා මේ වැඩපිළිවෙල දිගට ගියොත්. ඒකයි එතුමා නිතරම කියන්නේ පාර්ලිමේන්තුවේදී වතාව කීපයකදී ප්‍රකාශ කරේ මේ වැඩපිළිවෙල කඩාකප්පල් නොවි අඩුම වශයෙන් වර්ෂ 10ක්වත් ඉස්සරහට යන්න ඕන කියලා. කවුරු ආණ්ඩු කරත් කවුරු නායකත්වයේ දැලුවත් මේ වැඩපිළිවෙල එසේම ගමන් කළ යුතුයි. මෙහිදී ඇත්තරම එක ජවිපෙනායක අනුරකුමාර සාරායක මහත්තයත් පිළිගත්තා මේ වැල් පාලම ඉතුරු ටිකත් IMF සමග ආයතන සමග ඒ විදිහටම යා යුතුයි කියලා. එහෙනම් එතුමත් මේක පිළිගන්නවා, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් මේක පිළිගන්නවා. එසේනම් ඇයි අපිට බැරි මේ පොදු එකඟතාවයකින් ජාතික වැඩපිළිවෙලට එකතු වෙලා මේ ඉතුරු කාලය කරගන්න? මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවශ්‍යතාවයක් නැහැ මේ සදාකල් මේ බලේ ඉන්න මේ රටේ පාලනය බලේ. එතුමටත් ඕන කවුරු බලයට ආවත් ඉදිරියට මේ රට කඩා නොවැටි පවත්තක් නැන්න තමයි එතුමාගේ දැඩි අධිෂ්ඨානය. ඒකට තමයි මේ සියලු දේවල් කරගෙන යන්නේ. ඒක නිසා මම හිතනවා අරගලයේ වෙලාවෙත් විශේෂයෙන් තරුණ පරපුර බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි සිස්ටම් චේන්ජ් එක. සිස්ටම් චේන්ජ් එකට අවශ්‍ය කරන අනපනත් 30කට වැඩි ප්‍රමාණයක් මේ පසුගිය වර්ෂය ඇතුළත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තිනවා. අපි මෙහිදී බැලුවොත් එහෙම ආර්ථික පරිවර්තන පනත ගත්තොත් ඒක තමයි මේ සිස්ටම් චේන්ජ් එක විශේෂයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් අපිට විශාල වෙනසක් ඇති කරන පනත. අපි එම පනත පිළිබඳව දීර්ඝ වශයෙන් හැදෑරීමක් කර යුතුයි. මොකද අපේ රටේ අනාගත ආර්ථිකය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙන්න මේ පනත උඩ. ඒ කියන්නේ අපි මේ පනත බැලුවොත් මේ මාසේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා මුදල් අමාත්‍යවරයා වශයෙන් කෙටුම්පතක් වශයෙන් තාම පවතිනවා. ඒක නිසා මම හිතනවා මේක අපි ගැඹුරින් හැදෑරුවොත් අපි ඒ අංශ කීපයක් බැලුවොත් 2022 වසරේදී මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයක් වගේ යලිත් රට තුළ ඇති නොවන විදියට අවශ්‍ය නෛතික පදනම සකස් කිරීම තමයි මේ පනතේ අරමුණ. ඒ වගේම මේ පන සම්මත වුණයින් පස්සේ මොන ආණ්ඩුව බලයට ආවත් රටේ ආර්ථිකය කලමනාකරණය කරන්න ඕන. මෙන්න මේ ඉලක්ක ජයග්‍රහණය කරන්න 2027 වන විට රටේ ආර්ථික වර්ධනය අවම වශයෙන් 5%ක් විය යුතුයි. එතැන් සිට 5% ඉක්මවා යා යුතු. ඒ කියන්නේ නිෂ්පාදන ආර්ථිකයක් රටට ඇති කරන්න ඕන. 2025 වන විට සහ ඉන්පසුව රටේ විරිකයාව 5%කට වඩා අඩු විය යුතුයි. ඒ කියන්නේ රටේ තරුණ තරුණියන්ට රැකියා හදන්න ඕන. ඒ වගේම 2030 වන විට රටේ ශ්‍රම බලකායට අඩුම තරමේ 40% කාන්තාවෝ දායකත්වය දැක්විය යුතුයි. 2040 වන විට 50%ක් විය යුතුයි. සංවර්ධ රටවල වගේ කාන්තාවන් ආර්ථිකයට හවුල් කරගන්න ඕන. ඒ වගේම තමයි 2032 වෙනකොට රටේ සම්පූර්ණ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% දක්වා පහළට ගෙන එන්න ඕන. රටේ ණය බර අඩු කරගන්න ඕන. ආණ්ඩුවේ වියදම දළ දේශීය නිෂ්පාදනයේ 13%කට වඩා අඩු වෙන්න ඕන. ආණ්ඩුවට හිතුව හැටියට වීදම් කරන්න මින්පසු බෑ මේ පනත අනුව. වැදගත්ම දේ තමයි අපනයන අභිමුඛ ආර්ථිකය. 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක් අපනයන කර්මාන්ත විය යුතුයි. 2030 වන විට අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් විය යුතුයි. 2030 වන විට රටේ නිෂ්පාදනයෙන් 60%ක් අපනයන අවුරුදු 15කින් දැවැන්ත ආර්ථික පරිවර්තනයක් ඉහත ඉලක්ක සපුර ගන්න පුළුවන්. මෙන්න මේ ඒ ඉලක්ක සපුර ගන්න අලුතෙන් බිහි කරන ආයතන තමයි මෙන්න මේවා. ආයෝජන මණ්ඩලය එහෙම නැත්නම් BOI එක වෙනුවට නව ආර්ථික කොමිසමක් නිර්මාණය කරනවා. ලංකාවට එන විදේශ ආයෝජකව රස්තිය අඳුන කර උන්ගෙන් අල්ලස් ඉල්ලන්නේ නැති අති දක්ෂ ඉංගෙන් සමන්විත අලුත් ආයතනයක් බිහි වෙනවා. රට පුරා තියෙන සහ අලුතෙන් නිර්මාණය කරන ආයෝජන කලාප කළමනාකරණය කරන්න සෝන් SL කියලා අලුත් ආයතන නිර්මාණය කරනවා. ආයෝජන කලාපවලට අවශ්‍ය සියලුම පහසුකම් කඩිනමින් ලබා දෙන්න මෙන්න මෙතන. ඒ කියන්නේ වන් ස්ටොප් ෂොප් කියන සංකල්පය. ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ කාර්යාලය. මෙතනින් තමයි ලෝකයේ අනෙක් රටවල් එක්ක වෙළඳාම දියුණු කරන්න අවශ්‍ය සියලුම දේවල් කළමනාකරණය කරන්නේ. රටේ ආර්ථික ඵලදායිතාවය වැඩි දියුණු කරන්න ඵලිතා කොමිසමක් පිහිටවනවා. රටේ ආර්ථිකය ගැන විද්‍යාත්මක පරීක්ෂා කරලා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළඳාම් ආයතනයක් පිහිටවනවා. විපක්ෂයේ අපි මොන විවේචන ගත්තත් ඇත්තටම මේ බැලුවොත් මේ පනතින් තමයි ආර්ථික පරිවර්තන පනතින් තමයි සමස්ත රටේ ආර්ථිකයේ අනාගතය තීරණය වෙන්නේ. ඒ නිසා මම ගරු විපක්ෂ නායකතුමාටත් ඒ වගේම ජවිපෙනායක අනුරකුමාර සනායක මහත්මයාටත් මම ආරාධනා කරනවා කරුණාකරලා මේ පනත්වල තියෙනේවා දීර්ඝ ලෙස අධ්‍යයනය කරන්න ගරු ජනාධිපතිතුමා කුමක්ද මේ කරන්නේ කියලා. මොකද ඇත්තටම විපක්ෂය සහ
අනුරකුම සානායක මහත්මයාගේ කතා බැලුවොත් අපි මේ වේදිකාවල ජනතාවට ඇත්තටම මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පහුගිය අවුරුද්දේකේ ඒ කතා අහන්න පුළුවන් මානසික මට්ටමක් සුවදායි මානසික මට්ටමක් ඇති කරලා තියෙනවා. මොකද මේ දැන් රට සාමාන්‍යකරණය වෙමින් පවතින නිසා දැන් ඕන රැස්වීමකට ගිහිල්ලා අහන් ඉන්න පුළුවන්. ප්‍රවාහන ඉස්සර තිබුණ නැහැනේ, ඉන්ධන තිබුණ නැහැනේ ඕවට යන්න. දැන් මිලියන ගණන් ව්‍යය කළා තමන්ගේ ඡන්ද ව්‍යාපාර රටේ ඕනම් තැනක් කරන්න පුළුවන් විපක්ෂයේ මහත්වරුන්ට. ඒක නිසා අපි බලමු කොහොමද මේ අනාගත වැඩපිළිවෙල සාර්ථක කරගන්න එතුමන්ලා මේකට සහභාගී කරගන්නේ කියලා. මොකද 2022ට වඩා ඇත්තරම දැන් සුවපහසුවෙන් ජනතාවට තමන්ගේ මූලික අවශ්‍යතා ටික කරගන්න පුළුවන්. එහෙමනම් අපි රටම එක් වෙලා රනිල් වික්‍රමසිංහතුමා එදා ප්‍රතික්ෂේප කරාට අද මම හිතනවා රටේ සමස්ත ජනතාව එතුමා මේ වර්ෂ දෙකක් තුළ ගත්ත ක්‍රියාමාර්ග ජනතාවගේ සිත් සතන් තුළ තියෙනවා. මම හිතනවා මේ වෙනකොටත් 140ට වඩා සමස්ත ජනතාවගෙන් විශාල ප්‍රතිශතයක් එතුමාගේ මේ නිවැරදි ආර්ථික ගමන් මඟ හිතේ තියාගෙන මම හිතනවා ඉදිරි ජනාධිපතිවරණයකදී එතුමා නැවතත් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරලා මේ ආර්ථික වැඩපුළුව අකණ්ඩව ගෙනයයි කියලා. ඒ නිසා මම සමස්ත ජනතාවෙන් ඉල්ලා හිටින්නේ මේ විපක්ෂ මොනවා කිව්වත් හොඳ විමසිල්ලෙන් මේ සියලු කරුණු කාරණා අධ්‍යයනය කරලා ගරු ජනාධිපතිතුමාට ඉදිරි සහයෝගය ලබා දෙන්න කියලා. සුප්පයි ஆனந்த குமார், ஜனாதிபதியினால் சமகால பொருளாதார நெருக்கடிகளுக்கு தீர்வு காணும் மூவர் கொண்ட விசேஷ குழுவின் உறுப்பினர். அதாவது ஜனாதிபதி கடந்த வாரம் அது முடிந்த வாதம் வந்து யாழ்ப்பாணத்தில் வந்து நிறைய வேலை திட்டங்கள் வந்து செஞ்சிருக்கிறார். அதாவது 42 வருஷமாக யாழ்ப்பாணத்தில் வந்து ஒரு பல்கலைக்கழக மாணவர்களுக்கு வைத்திய பீடம் கட்டிடத்தை வந்து திறந்து வச்சிருக்கிறாரு. அதே மாதிரி ஆசிரியர்கள் நியமனம் 3500 பேருக்கு மேலே வட மாகாணத்தில் வந்து ஆசிரியர் நியமனம் வழங்கப்பட்டிருக்கு. அதே மாதிரி கிள்ளிநொச்சியில் வந்து உரிமை திட்டத்தின் கீழ் 1700 உரிமை பத்திரங்கள் வழங்கப்பட்டிருக்கு. நான் இதை என்ன சொல்கிறேன்னா, ஜனாதிபதி அவர்கள் உரையாட்டக்குள்ள சொன்ன ஒரு விஷயம், வடமாகாண ஆசிரியர்கள் வந்து ஒரு முன்னுதாரணமான ஆசிரியர்கள். என்னன்னா, இந்த கொரோனா நேரமாக இருக்கட்டும், இல்லைன்னா நாட்டில் பிரச்சனை நேரமாக இருக்கட்டும், இல்லாட்டி பொருளாதார பிரச்சனை நேரமாக இருக்கட்டும், அவங்க கடமையை சரியாக செஞ்சாங்கிற ஆதாரம் வந்து வடமாகாண ஆசிரியர்களுக்கு இருக்குது. அவர் படித்த ஸ்கூல் ராயல் காலேஜ்லேயும் அந்த மாதிரி ஆசிரியர்கள் இருந்தாங்க, முன்னுதாரணமாக அந்த ஆசிரியர்களை எடுத்துக்கிறணும் அப்படிங்கிற ஒரு கருத்தை வந்து ஜனாதிபதி சொல்லியிருக்கிறார். அதுக்கு அவருக்கு நாங்கள் நன்றி சொல்லணும். அப்போ அதான் வட மாகாணத்துக்கு தமிழ் மக்களுக்கு முக்கியத்துவம் எவ்வளோ கொடுக்குறாரு, அதே மாதிரி மக்களும் மாணவர்களுக்கு எவ்வளோ முக்கியத்துவம் வந்து ஆசிரியர்கள் கொடுக்குறாங்கிறதுக்கு அது ஒரு பெரிய உதாரணம். அதோட ஜனாதிபதி அது மட்டும் இல்லை, விடுபட வேண்டிய காணி 18,000 உரிமை காணிகளுக்கு இன்னும் பத்திரம் வழங்க இருக்குது. அப்போ அதே மாதிரி நிறைய திட்டங்கள் வந்து அவர் வச்சிருக்கிறாரு. அப்போ அடுத்தது என்னன்னு கேட்டால், கௌரவ ஜனாதிபதி வடகிழக்குக்கு மட்டும் இல்லை மலையகம் எல்லா நாட்லேயும் இந்த உரிமை பத்திரங்கள் வழங்குறக்கு 20,00,000 பேருக்கு வழங்குறதுக்கு ஏற்பாடு செய்கிறதுக்கு செஞ்சு வச்சிருக்கிறாரு. அதே மாதிரி ஜனாதிபதி மாங்குளம், வவுனியா, கிள்ளிநொச்சி, யாழ்ப்பாணம் இந்த மாவட்டங்கள் அனைத்தும் 3-4 விஜயம் மேற்கொண்டு அந்த மாவட்டங்களுக்கு தேவையான, அதாவது காணி உரிமை பத்திரங்கள், அந்த மாணவர்களுக்கு தேவையான வைத்திய பீடம் 42 வருஷத்துக்கு பிறகு ஒரு ஜனாதிபதி போய் செஞ்சுருக்கார். அதே வடமாகாண பாராளுமன்ற உறுப்பினர்களே இதை சொல்லியிருக்கிறாங்க, இவ்வளோ நாள் இருந்த நாட்டில் இருந்த ஜனாதிபதி வந்து இன்றைக்கு இந்த பயணம் தான் யாழ்ப்பாணத்துக்கு இப்படி ஒரு அபிவிருத்தி திட்டங்களையும் இந்த வேலை திட்டங்களையும் கொண்டு வந்ததுக்கு அவருக்கு நன்றியும் சொல்லியிருக்கிறாங்க. அவர் குறிப்பிட்டு பேரை சொல்ல நான் விரும்பலை. அப்போ அந்த மாதிரி ஒரு ஜனாதிபதியை நாங்கள் வந்து எதிர்வரும் காலத்தில் அவருக்கு எவ்வளோ விஷயங்கள் வந்து இருக்குது. அதாவது அவர் ஜனாதிபதியின் வேலை திட்டத்துக்கு கீழே சுற்றுலாத்துறை 2023 வந்து 2023 ஆண்டு வந்து 14,87,303 சுற்றுலாத்துறையினர் வந்திருக்கிறாங்க. அதாவது இந்த ஜனவரியிலேருந்து 2024 ஜனவரியிலேருந்து இந்த 3 மாதம் மட்டும் 635,784 பேர் வந்திருக்கிறாங்க. இதில் என்ன புரியுது, நம்ம நாட்டில் வந்து இப்போ ஒரு பயம் இல்லாமல் டூரிசம் வர்றாங்க, நாட்டு நம்பி வராங்கன்னா எல்லாம் வந்து இந்த ஜனாதிபதியின் வேலை திட்டங்களும் அவட்ட அனுபவங்களும் தான். அப்போ இப்படி நடந்துக்கிட்டு இருக்க நேரம் இப்போ 2022 வந்து பணவீக்கம் வந்து 70%, இன்றைக்கி உள்ள பணவீக்கம் வந்து 1.5%. அவன் பேங்க் வட்டி வந்து 2022 32% வட்டி, இன்றைக்கி அதே வட்டி வந்து வட்டி வீதம் வந்து 9%. அப்போ இந்த நாட்டின் பொருளாதாரம் எந்த அளவுக்கு முன்னேறதுங்கிறதுக்கு ஜனாதிபதியோட அனுபவம் அவரோட ஆளுமையும் தான்.
இதை நாங்கள் புரிஞ்சுக்கிட்டு எதிர்வரும் காலங்களில் ஜனாதிபதி இதே நாங்கள் 2000 இப்போ அவர் வந்து இப்போ எடுத்த கடனுங்கள்லாம் 2027 மட்டும் வட்டி கட்டிக்கிட்டு போகிற மாதிரி ஐடியா பண்ணியிருக்கிறாரு. 2027 2042 அனைத்து கடன்களும் தீர்க்குற மாதிரி தான் பண்ணியிருக்காருன்னா ஏதோ சொல்ல வரேன்னா, வரும் காலங்களில் வரும் எலெக்ஷனில் வரும் முதலில் வந்து ஜனாதிபதி அவர்களை நாங்கள் வந்து மென்மேலும் இதே இடத்து கொண்டு போகணும் மாதிரி தான் நம்ம நாட்டு மக்கள் அவரை வந்து மீண்டும் ஜனாதிபதி ஆக்கணும். அதை வந்து மக்கள் நல்லா புரிஞ்சுக்கணும். ஒரு ஜாதி மதம் பேதம் இல்லாமல் வடக்கு கிழக்கு மலையகம் எல்லா பக்கமே பொதுவாக வேலை செய்யக்கூடிய ஒரே ஜனாதிபதி. அதனால் நம்ம அடுத்த கட்டம் நம்ம போகணுமா இருந்தால் இந்த ஜனாதிபதி அடுத்து வரும் தேர்தலையும் வெற்றி பெற்று போகணுங்கிறது எல்லாரோடையும் கருத்தாகவும் இருக்குது. அதை நானும் உங்களுக்கு சொல்லிக்கிற விரும்புகிறேன். வணக்கம்.